gede. स्कूल पटांगा कोहे दे अन्ने मैं तमुं काऊद मैडम मैं विक्रम आया मैं मंदन्ना आया के ने मैं गामे प्रिंसी तमुं मोकदम इतना कराने सिंडी टेकला सिंडी यान्ने के दरिटा यान्ने तुल्टा परिसंकर गांड मेगोलंट वगके अंडोने ममने मुखखरी पोडी देयक उनात मे वगकीम ओक्कम पेटिला तीने मगे ओलूडटने मे मिनिसुंट नंग सेल्लंग मम यन्नंग अंदु बंडी मे उबलागे किरियम्मा मेक देन्न किवा उबट यन्न करगेन्न अंदो मम कियला तीनव नेद मे मिनिस्सो मे गेटवेन अतुलट गांड एपा कियला අනිත්ක මේ වගේ මිනිස්සුත් එක්ක මොකද මේ වගේ තැනක ගණදෙනුවක් කරන්නේ අන්දෝ මම ආයෙත් උඹට මේක කියන්න උඹ හොඳට ඒක මතක තියාගන්න තේරුණාද හරි හරි මැඩම් ඉතින් මේ කෑ ගහන්න ඕනේ නෑ මේ මිනිස්සයා ගියදලට ආවේ නෑනේ මට මේ ගමෙන් යවපු ටික තීලන්නනේ ආවේ ප්‍රින්සි අමතක කරන්න එපා සිම්බි කියලා කියන්නේ ගව්ලගේ ඩොට දැන් සින්ඩි ගිහිල්ලා ගවුනට කිව්වොතින් අපි අර කොල්ලයි මේ කොල්ලයි අර බල්ලයි මේ මල්ලත් එකයි කතා කරනවායි කියලා. එතකොට ගවුන මේ සින්ඩිව අපෙන් අරගෙන ආවේ. ඒක තීරින්නේ නැද්ද? සෝරි මැඩම්. ආයිත් මේක වෙන්න ඉඩ තියන්න එපා. තේරුණාද? ප්‍රින්සි අර මිස්ටර් ජයසුමනගේ පුතාව ඔෆිස් එකට එවන්න. මට කියනවා යාට පණිවිඩයක් කියලා. හොඳයි මැඩම්. चॉकलेटी ඉතින් පමල් ලේස් පාස් කර කියලා හරිද? අපු දෙක පානිත් කට්ටියක්ද? මොකද බාබායික? මොකද බාබායික තමයි. මේ ළමයි කරන හොර වැඩවලට මිසුත් වගේ කියන්න ඕනේ මිස්. මේ බොරුවට කෑ ගන්න එපා බාබායික. මේ ළමයි මේ හෝම්වර්ක් කරනවානේ. ඩිස්ටර්බ් කරන්න එපා. අනේ මේ අන්දෝ. මන් දන්නව අන්දෝ. ඔබත් මේ දේවල් වලට හවුල්. හැබැයි මට අහු වෙච්ච දවසට තමයි සේරමල්ලම් බාල් කෙල්ලන්නේ. හරියට ඇපල් එල්ලුවා වගේ.
චොක්ලට් එකට වෙච්ච දෙයක් නෑ. බිස්කට් එකට වෙච්ච දෙයක් නෑ. පුදුම කෑමක් නේ මේක. හරි ඉතින් දන්නේම නැතුව බාබයි කටම කැවුනක් දන්නේ නෑනේ. දන්නේ නැතුව කැවෙන්නේ නැයි මට දෙගුණද? මේ මගේ මුකුත් අහගන්න පාන්දෝ. උඹත් මේවට හවුල්. හිතපල්ලකෝ. හිතපල්ලකෝ මං කරන්න හොඳ වැඩක්. ඒව ගෙවල් වලින් අපිට ගේන ඒවා. නැතුව මේ බාබයික සල්ලි දීලා ගන්නව නෙමෙයි. අන්න ඒකනේ කියන්නේ. ඕක කවුරුත් කලින් කඩයරලා කිව්වේ නෑනේ. නේ? ඔව් ඉතින් කලින් කිව්වනම් බාබයික අපිට කොසමිටින් ගහනවනේ. බෙන් ඔයාලට මැඩම් වෙන්න කියලා කිව්වා. මේ මට ඒ මොකටද? ගිහිල්ලා බලන්නකෝ. යන්නකෝ. ඒ ප්‍රින්සියක්ගේ මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? දන්න තරමින් නම් මේ ටිකේ මුකුත් වැරද්දක් නම් කලේ නෑනේ. නෑ වැරද්දක් කරාට නෙමෙයි. ඔයාට මොන හරි පණිවිඩයක් කියන්න වෙන්නේ නැති. ගිහිල්ලා බලන්නකෝ. බලන්න ප්‍රින්සි මිස් දැන් කුසියේ කිසිම දෙයක් තියාගන්නේ නෑ. සේරම හොරා කනවා. බාබායික මේ ළමයි හොරා කන්නේ නැහැ. මේ ළමයිට නිතර නිතර බඩගිනි හැදෙනවා. මොකද මේ ළමයි තාම පුංචි ළමයිනේ. අනික වෙලාවට කෑම ටික දුන්නා කියලා ඔය බඩගිනි හැරෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ එහිඳ කුසියට ඇවිල්ලා ඔය තියෙන මොන හරි දෙයක් කාලා යනවා. ඕක ඉතින් මන්නම් හොරකමක් විදිහට දකින්නේ නැහැ. බලනකොට දැන් ඔක්කොම මේ පැත්තේ. අන්තිමේදී මමයි වැරදි. මමයි වැරදි. අන්න 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 ඔය පිළිගත්තේ වැරදි මමයි කියලා. ඕකට තමයි කියන්නේ අනුන්ට කපාපු වලේ තමන්ම වැටෙනවා කියලා. හරි. දැන් ඔය ළමයි යන්නකො. ගිහින් පාඩම් කරන්න පටන් ගන්න. හපුදෙන්කෝ ආයි හොරා කන්න මං එතකොට අල්ලගන්නම්කෝ. පුතේ ඔය පේපර් එකට නම් සීයෙන් සීයම ගන්න ඕනේ. ඔය ලකුණු දෙකක් වගේ නම් ඉතින් අඩු වුණාට කමක් නැහැ. හැබැයි ඉතින් 95න් පල්ලෙහාට නම් යන්න බෑ. එහෙම ගියොත් ඉතින් මේ වේවල් කසාය තමයි හම්බ වෙන්නේ. එක ලකුණකට දෙක බැගින්. හරිනේ? කිසි සමාවක් නැහැ. පුතේ අපි හම්බ කරන හැම සත පහක්ම ගෙවන්නේ උඹලගේ ටියුෂන් වලට. ඉතින් උඹලා දැනගන්න ඕනේ කොහොම හරි හොඳට ඉගෙන ගන්න. මොකද උඹලට වෙන වැඩ රාජකාරී තියෙනවද? ඈ? කුඹුරු කොටන්න තියෙනවද? හරක බාන බඳින්න තියෙනවද? නෑ. උඹලට තියෙන්නේ අපි තම්බල දෙන් දෙේ කාලා පාඩම් කරන්න. ඉගෙන ගන්න. නැත්තං ඉතින් ඔය මහයුම් වගේ තැන් තැන් වල läගලා කුලී වැඩ කරලා හොයන තුට්ටු දෙකෙන් උඹලටත් වෙන්නේ ජීවිතේ ගැට ගහගන්න තමයි. ලේසි නැති හින්දා තමයි උඹලව ටියුෂන් වලට යවන්නේ. පන්තියේ 40ක් ඉඳලා 80න් උඩ ගන්නේ 4-5 දෙනේ. මේ එව්ව මන් දන්නේ. උඹ 95න් එහා ගන්න ඕනේ. නැත්තම් ඉතින් ගුටි තමයි දන්නවනේ. උහුම මිනිමරුව වගේ තර්ජනය කරලා මේ පොඩි හිරිසප් වැඩ උගන්නන්න පුළුවන්ද කාන්තියෝ? මේ වික්‍රම මං ඒක කරගන්න. අහලා තියෙනවනේ කතාව. තරවටු කරන්නේ නැතුව හදන කොල්ලා හරියට නිකන් අර හැඳිනව ගා හදන කිරිහොද්ද වගේ කියලා. මම මේ දේවල් කරන්නේ ළමයට හොඳට ඉගෙන ගන්න. මූව නිකන්ම අතහැරලා දැම්මොත් අර ගමේ ඉන්න හරප්පට්ටියෙන් වැදිලා
මූත් නිකන් හරකෙක් වෙනවා. දන්නවනේ? එළිය වැඩිනකොට මොක්කම දුවගෙන එන දිවිල්ල. සෙල්ලම් කරන්න ඕනේ වයසේදී ළමයි සෙල්ලම් කරන්න ඕනේ. මම නම් පුතේ ඔයාගේ වයසේදී ගෙදර හිටියේම නැහැ. මේ දවස්වල අපි හිටියේ කැලේ, දොලේ, ඇලේ, විලේ ඈ. ළමයින්ට නිදහසක් තියෙන්න ඕනේ කාලේදී කාන්තියෝ. අපි අපේ ගමේ ළමයි එක්ක කොච්චර නිදහසේ හිටියද ඒ කාලේ. හේ නිදහසට ඉතින් අද මටනේ කරුම ගෙවන්න වෙලා තියෙන්නේ. ගෙදර හාල් නැටයක් නෑ, පොල් ගෙඩියක් නෑ, ලූණු බිකක් නෑ, අඳින්න හරියම වස්ත්‍රයක් නෑ. පුතේ උඹවත් මේවා බලලා හොඳට ඉගෙන ගනි. නැත්තං ඉතින් උඹටත් හැමදාම මේ අපායේ තමයි ඉඳ වෙන්නේ. පුතේ මම මේ උඹට තලතලා මෙච්චර කෑ ගහන්නේ උඹවත් උඹගේ අනාගතේ හදාගනි කියලා හිතාගෙන. කොල්ලා ඉගෙන ගන්න කම්මැලි නෑනේ කාන්තියෝ. ඔයා මේ කරන වැඩෙන් වෙන්නේ මේ ළමයා තවත් මුරණ්ඩු වෙන එක, හිතුවක්කාර වෙන එක. සෙල්ලම් කරන්න ඕනේ වයසේදී ළමයින්ට සෙල්ලම් කරන්න නිදහසක් දෙන්න ඕනේ. මේ කූඩු වල දාලා සත්තු හදනවා වගේ ළමයි හදන්න බෑ. මේ ඔයා මොනවා කිව්වත් මං මගේ කොල්ලව නම් අර ගමේ හරප්පටව දෙන්නත් එක සෙල්ලමට යවන්නේ නෑ. පුතේ උඹ ඔය පේපර් එක කරලා මිසක් ඔතනින් අඩියක් කොල්ලන්නේ නෑ. තේරුණානේ? අම්මා ගියා. ඔන්න ඔය පැත්තකට දාන්න. මම්මගේ පුතාට චිත්‍ර පොතකුයි ලස්සන පාට පෙට්ටියක් දීලා. මම දැක්කට දීලා දුන්නා. චිත්‍ර පොතේ පාට පෙට්ටිය. ආ. बड़ी देना Love you, madam. Love you.